මුලින්ම එමට ඉඩ තියෙන්නේ මහමැතිවරණයද ජනාධිපතිවරණයද ජනාධිපතිවරණය පොහොට්ටුව ප්‍රෙෂර් කරන බව කියනවා ඉස්සෙල්ලා මහමැතිවරණට යමුයි කියලා රනිල්ට මහමැතිවරණට ගියොත් 20යි 22 වගේම බිඳුව තමයි කියලා පොහොට්ටුව කියන්නේ මුලින්ම මහමැතිවරණට යමුයි කියලා පොහොට්ටුවට අවශ්‍ය ජනාධිපතිවරණ තියෙන අත්නොමතික බලය පාවිච්චි කරලා අගමැතිපත් කරන්නේ දින 52 ආණ්ඩුව වගේ රනිල්ට පුළුවන් ඕන කෙනෙක්පත් කරගන්න බැසිල්ගේ විශ්වාසය පොහොට්ටුවට දිනන්න පුළුවන් 2013 නැතුණත් ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදන්න පුළුවන් රනිල්ලා රනිල් ජනාධිපති අගමැති කවුරු කරයිද නාමල් තමයි අගමැති කරන්නේ රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් නොකරන්න තමයි වැඩි ඉඩ තියෙන්නේ මහින්ද අන්තිමට කියනවා ජනතාව මට කියනවා නාමල් දාන්න ඒත් රනිල් සඳරි ඉදිරිපත් වෙයිද රනිල් තන කරන්නෙම නැත අරෙන් අනුර කුමාර එනවා මෙහෙන් සජිත් එනවා මෙහෙන් නාමල් එයි තරංගයේ මේ තුන් දෙනා අතරේ දෙන්නයි කවුද දෙන්නා ජේවිර මොකද කිව්වේ සටන තියෙන්නේ මමයි ජේආර්යු යතේ අන්තිමට ජේවිර දවස් තුනක් යනකම් ඇඳින් නැගිටව ගන්න බැරි වුණා කවුරු මේ තරංගෙන් ජයග්‍රහණය කරයිද සජිත්ගේ ඡන්ද අඩු වෙන්න කිසිම හේතුවක් නැහැ 2020 මැතිවරණයෙන් UNP කරද්දී 245යි මුළු ලංකාවෙම මේ තත්ත්වේ රට ගොඩ ගන්න පුළුවන් මිනිස්සයා රනිල් විතරයි UNP කේ නායක රොත්තක්ම තොට ළඟ බෝම්බෙන් ඝාතනය වුණා නැත්තම් රනිල්ට කවදාකවත් UNP කේ නායක වෙන්නත් බෑ ලන්සලගේ ටීම් එකක් වෙනම රනිල් වෙනුවෙන් කැම්පේන් කරයි යනවා කිසිම නායකයෙක් තමන්ගේ අපේක්ෂාත්වය කාටවත් දුන්නේ නැහැ චම්පි කාට දෙකතු වෙන්නේ චම්පි සජිත්ගේ දුන්නා රනිල්ට මොකද වෙන්නේ නාමට සාය දෙනවා අනිවාර්යයෙන්ම දීලා දේශපාලන සමු ගන්නවා මේ දෙසැම්බර් වෙනකොට රනිල්ගේ දේශපාලන සම්පූර්ණ නිර්ණාත්මක බේස් එක වෙන්නේ තමිල් මුස්ලිම් වෝට් එක. මේ වෝට් එක තියෙන්නේ UNP එකත් එක්ක. ඒක රනිල් එක්ක. නමුත් දැන් රනිල් ඉන්නේ මහින්ද ගොඩක්කුවේ. ඒගොල්ලෝ හදන දින 52ක කාලකණ්ණි ආණ්ඩුවක් හදන්න හදන්නේ. මේ උඹ ගහලා පන්නනු නැත්තර මේ Master, make your life limitless. Imperial wisdom, hari parata oba gena yana wagakime salakuna. අද අපේ සාකච්ඡාවේ ආරාධිතයා වෘත්තියෙන් මහාමාර්ග ඉංජිනේරුවරයෙක් දකුණේ විස්ත්‍රාමික වරලත් ඉංජිනේරුවරයෙක් එවැගේම රත්ගම කියන ප්‍රදේශයේ MC 56 සේනාංකයේ නිර්මාතෘවරයා MC ද සිල්වා මහත්මයා ඔබ කීර්තියක් තියෙන පුද්ගලයෙක් මට තියෙන තොරතුරු වලට අනුව අපි කතා කරගත් ආකාරයට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පවා එකල මේ 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 ජනාධිපතිවරයාගෙන් පවා ඇගේමකට ලක් වෙලා තියෙන පුද්ගලයෙක් නමුත් ඔබ වැඩිපුරම 56 සේනාංකය හරහා සමාජ මාධ්‍ය අපි දකින්න දේශපාලන මාතෘකාව ගැන කතා කරනවා කොහොමද මෙච්චර දේශපාලන සංවේදී වුනේ චමුසිත මම රිච්මන්ඩ් එකේ ඇඩ්වාන්ස් වල පන්තියේ තමයි රත්ගම ආසනයේ බෝපගොඩ ග්‍රාමයේ එක්සත් ජාතිපක්ෂ සහකාර සමිතියේ සභාපති වුණේ. ඒක නෝ UNP. UNP. දැන් UNP ද සජිත් එක්කද? මම පාරම්පරික UNP කාර්යය. එතකොට දැන් දැනට මම ඉන්නේ සජිත් මාත්‍යයෙක්. සජිත් මාත්‍ය එක්ක. ඒ එතකොට ඔබේ දැක්ම විෂන් එක අනුව මට කෙටි උත්තර කීපයක් දෙන්න. මුලින්ම එමට ඉඩ තියෙන්නේ මහමැතිවරණයද ජනාධිපතිවරණයද? ජනාධිපතිවරණය. හරි. නමුත් පොහොට්ටුව ප්‍රෙෂර් කරන බව කියනවා ඉක්මන් ඉස්සෙල්ලා මහමැතිවරණට යමුයි කියලා. ඒ වුණාට රනිල් යන්නේ නැහැ මොකද රනිල්ට මහමැතිවරණට ගියොත් රනිල් දන්නවා 20යි 22 වගේම බිඳුව තමයි කියලා අඹ වෙන්නේ. ඇයි ඒ? ඒ රනිල්ට ඡන්ද නැහනේ. මොකද UNP එක නැති කරන් තමයි සජ බේබී වුනේ. හැබැයි පොහොට්ටුවට ඕන ඉක්මනට මහමැතිවරණයකට යන්න. මොකද හේතුව පොහොට්ටුව කියන්නේ මහමැතිවරණයෙන් මේ 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 යම් ස්ථාවරයක් ගත්තොත් ඒ ඔස්සේ යන්න පුළුවන් ජනාධිපතිවරණ. හැබැයි ජනාධිපතිවරණේ එක ඡන්දකින් හරි කවුරු හරි ජයග්‍රහණය කළොත් ඒ විදිහම තමයි රැල්ල හැදෙන්නේ මහමැතිවරණයට කියලා. ඒ නිසා මුලින්ම මහමැතිවරණට යමුයි කියලා. ඔය ඒක පොහොට්ටුවට අවශ්‍ය ජනාධිපතිර තියෙන අත්නොමතික බලය පාවිච්චි කරලා අගමැතිපත් කරන්න. එතකොට මේ 2013 අවශ්‍ය නැහැ දින 52 ආණ්ඩු වගේ රනිල්ට පුළුවන් ඕන කෙනෙක්පත් කරගන්න. ඔව් එතකොට එතකොට ඔබ හිතන්නේ මහමැතිවරණයක් මුලින්ම තිව්වොත් ඒ කියන්නේ බැසිල්ගේ විශ්වාසය පොහොට්ටුවට දිනන්න පුළුවන්. දිනීම නෙමෙයි. එහෙනම් 2013 නැතුණත් ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදන්න පුළුවන් රනිල් අල්ලගන්න. ඒ කියන්නේ 2013 එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න පුළුවන්. මේ මේ සල්ලි වලට එකතු කරගෙන තමන්ගේ අගමැති කෙනෙක්පත් කරන්න පුළුවන්. රනිල් ජනාධිපති අගමැති කවුරු කරයිද? අගමැති බෝ නාමල් තමයි අගමැති කරන්නේ. නාමල්? නාමල් අගමැති. නාමල්. එතකොට එතකොට දැන් දැනට තියෙන තත්ත්වය අනුව දැන් තියෙන පිච් එක අනුව ඔබ හිතන්නේ පොහොට්ටුව අපේක්ෂකක ඉදිරිපත් කරයිද නැද්ද? අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා නාමල් රාජපක්ෂ. දැන් රාජපක්ෂලා කිව්වා රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් නොකරන්න තමයි වැඩි ඉඩ තියෙන්නේ කියලා. කොහොමද ඔච්චර කැට තියලා කියන්නේ නාමල් ඉදිරිපත් කරනවා කියලා. කියන්නේ මහින්ද අන්තිමට කියනවා මගේ නම් අදහස තුනේ නාමල් නෙවෙයි. නමුත් ජනතාව මට කියනවා හැමෝම මේ නාමල් දාන්න. ඒතර පොහොට්ටුවේ අපේක්ෂකයා පොහොට්ටුවේ ගලවා ගැනීම සඳහා රනිල් ඉදිරිපත් කරනවා නෙමෙයි. නෑ නෑ කරන්නේ නෑ. ඒතර රනිල් සඳරි ඉදිරිපත් වෙයිද?
රනිල් තනකරන්නෙම නැත. නැත. ඒක ස්ථිරයි. ඒකට හේතු තියෙනවා මම කියන්න පැහැදිලිවම පස්සේ. හරි. එතකොට ඔබට තියෙන තත්ත්වය අනුව වැඩිය බර තියෙන්නේ දැන් මේ ඡන්දය සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් තිබිලා තියෙන දෙන්නෙක් අතර තරඟයක් විතරයි. තුන් දෙනෙක් අතර තරඟයක් වෙලා නැහැ. එහෙම වුණොත් මේ තරඟය කවුරු කවුරු ප්‍රධාන අපේක්ෂක වෙයිද? අරෙන් අනුර කුමාර එනවා. මෙහෙන් සජිත් එනවා. මෙහෙන් නාමල්ලේයිද? ඔව්. එනවා. අනිවාර්යයෙන්ම එනවා. රනිල් එන්නේ නැහැ. නැහැ. ඒතර මේ තරඟය මේ තුන් දෙනා අතරේ දෙන්නයි. කවුද දෙන්නා? නාමල් සහ සජිත්. ඒතර ඇයි මේ ලොකු රැල්ලක් තියෙන්නේ? ජීවිත එක බොරු රැල්ලක් ඒක. බොරු රැල්ල? මේ 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 තර විශාල රැල්ල. කොහොමද 103ක් කොහොමද එකපාරට 150ක් නගින්න බෑනේ? ඒකට මේ තියෙන රැල්ල? ඔව් ජනාධිපති වෙයි කියලා කියනවා. මාපෑමක්. ඔකනේ දැන් දේවීපියක බීෂණ කාලෙත් කරේ ඔකනේ. ඒගොල්ලෝ සම්පූර්ණ ශක්තිය එක තැනකට යොදලා වැල්ලවායි පොලිසියට ගහනවා. මුළු ලංකාවම ශක්තිය යොදලා. අනුර කුමාර ජනාධිපති වෙයි කියලා කියන්නේ. අර රතන් රතන් එලියගේ ආචාර රතන් එලියගේ මේ සමීක්ෂණය කියලා තිබුණේ. සමීක්ෂණය බලන්න 1982 ජනාධිපති වෙනදී ඉල්ලුව කවුද? ජේ.ආර්. කොබ්බෑ කැඩුස විජේවීර. ඒතර විජේවීර මොකද කිව්වේ? සටන තියෙන්නේ මමයි ජේ.ආර්. යතේ. අන්තිමට ප්‍රතිඵල එනකොට කොහමද? විජේවීර 273000යි කොබ්බෑ කැඩුව 25,00,000යි ජේ.ආර්. 35,00,000යි. අන්තිමට විජේවීර දවස් 3ක් යනකම් ඇඳින් නැගිටව ගන්න බැරි වුණා. ඇයි? මොකද මිනිහා හිතුව අඩු ගන්න දෙවෙනියවත් වෙයි කියලා. අන්තිමට 273000 ඡන්දාම් වුණා. ඒතකොට නාමල් සජිත් සහ අනුර කුමාර අතර තරඟයෙන් තුන්වෙනියා වෙන්නේ තමයි වෙන්නේ. අනිවාර්යම. හරි. ඒතකොට ඒගොල්ලන්ගේ දැන් තියෙන බේස් එක 103 නෙමෙයිනේ. ඊට වඩා වැඩි වෙන්න එපා. ඡන්ද සංඛ්‍යාව තුන්වෙනියකට ආසන්න වෙයි. ඒක සියලු 10කට ආසන්න. 10කට ආසන්න වෙයි. ඒතකොට කවුරු මේ තරඟෙන් ජයග්‍රහණය කරයිද? සජිත්ද නාමල්ද? අනිවාර්යම සජිත් විශාල ඡන්ද සංඛ්‍යාවෙන් ජයග්‍රහණය කරනවා. පරතරය 125කින් විතර. පරතරය කොහමද ඔබ කියන්නේ? දැන් ගෝඨා පොට්ටිය කඩාවැටීමේ ඉන්නේ. එතකොට ගෝඨාබේට 69 ලක්ෂයක් තිබුණා. රාජපක්ෂ මහින්දට 67 ලක්ෂයක්ද 68 ලක්ෂයක්ද වගේ ගාණක් තිබුණා. සජිත් තුනේ 53 ලක්ෂයයි. එතකොට 55 ලක්ෂයයි. හරි. එතකොට ඉතින් සජිත්ගේ ඡන්ද අඩු වෙන්න කිසිම හේතුවක් නැහැ. එයා වැඩ හැමතැනම ගිහලා වැඩ කරන නිසා ඡන්ද වැඩි වෙනවා නිසා අඩු වෙන්න දෙයක් කරලා නැහැ. දැන් ඔබ ඔප්පු කරලා පෙන්නන්න සජිත් උඩට එන්නත්, නාමල් පල්ලෙහාට යන්නත් මොක කොහමද තත්ත්වය කියලා? හේතුව තමයි තමුදිත आरम बलना दिदास दाय सा दिदास पावल वातर आंडु साउत्तूना दूसरी तांडु अकुना माहिंदगे दिदास पाहे चिर दिदास दाय माहिंद हों तो हुना युद्ध दिन ला दूना मिन्सु नेवत वरक पत करा अब दिदास दाय पावल वातर दूसरी तमा आंडु अकुना इतर मिन्सु के लिम्मा माहिंद ला गिदर रहला इनागर गिनावे इनागर दिन प्रधान पक्षे इनागर दिन प्रधान पक्षे यूएनपी के अपेक्षक सिरसेन तमा गिनावे सिरसेन जनाधिपति करा हरिद ये दम मितन दिदास पावल चिर दिदास दान में यहाँ पाल आंडु साउत्तूना में මිනිස්සු ආපහු මහින්දල ගෙනාවා. මිනිස්සු බැලුවේ නැහැ අපි 2010 2015 මහින්දල ගෙදර ඇරියයි කියලා බැලුවේ නැහැ. මිනිස්සු බලන්නේ නිතරම වර්තමාන දැන් තියෙන අවුරුදු පහ තමයි බලන්නේ. හරි. ඔබ කොහමද කැට තියලා කියන්නේ රනිල් එන්නේ නැහැ කියලා මෙච්චර කුලියා පිටින් බැතිව රස්සෙන් පටන් ගත්තනේ. රනිල් 1999 චන්ද්‍රිකාට පැරදුනා. 2005 දී මහින්දල පැරදුනා. එතකොට 2010 දී තනකරේන පොන්සේකාට දුන්නා. 2015 දී තනකරේන තිරසෙන්ට දුන්නා. ඔය අවස්ථා හතරෙම UNP එකට 125කට වැඩි ඡන්ද පදනමක් තිබුණා. ඒතකොට 125ක ඡන්ද පදනමක් තියද්දිත් රනිල් දෙපාරක් බැරුණා, තුන් දෙපාරක් තන කරේ නැහැ. තුන්වෙනි පාරත් පොදු අපේක්ෂකයෙක් දානකොට රනිල්ගේ සජිත්ගේ ශක්තියෙන් සජිත් ඉස්සරහට පැනලා ඔක්කොම දනගස්සලා අපේක්ෂකත්වය බලෙන් ගත්තා 2019 සැප්තැම්බර් 26 වෙනිදා නිල වශයෙන්. හැබැයි රනිල් කියලා තුනේ මම අන්තිම වෙනකම් කිව්වේ මම තමයි තන කරන්නේ, සජිත් ඕනනම් වෙනත් පස්සෙන් එන්න. ඒ අතර රහසින් කියලා දුන්නා වෙල්ගමටයි, චම්පිකටයි, රාහිතටයි කරුටයි ලෑස්ති වෙන ජනාධිපති වෙන තරඟ කරන්න වෙන වෙනම කියලා දුන්නේ රාසින්. නමුත් අන්තිම අවස්ථාවේදී ඔක්කොම දැනගත්තා මේක සජිත් දෙන්න වෙනවා. පස්සේ චම්පිකාය රාහිතය කියලා සජිත් හම්බෙලා ගියා. පුතුමානම් අපේක්ෂකයා, අපි ලෑස්ති උදව් කරන්න. සජිත් අපේක්ෂකයා වුණා. හරි. එතකොට දැන් රනිල් දැන් ඔබ හිතන විදිහට UNP බේස් එක දැන් කොච්චරක් විතරද? දැන් 20යි 20 මැතිවරණය. දැන් අපි එක එක්කෙනා කටින් කියනවා පිළිගන්න අරකය. අපි එක්කෙනෙකුට හැම කෙනෙකුටම ශක්තිය බලන්න ඕනේ මැතිවරණයකින්. එතකොට 2020 මැතිවරණයෙන් UNP කරා 245000යි මුළු ලංකාවෙම. අඩුගාන පක්ෂනායකවටත් දැනුණා ඡන්ද 20000ක් සොච්චමක් කරගෙන මේ මනාපරගෙන മന്ത്രി වෙන්න. එතකොට ඉතින් දැන් මේ වෙනකොට ඊටත් අඩු මිසක් වැඩි වෙන්න බෑනේ. දැන් එයාගේ වැඩි වෙන්න බෑ. රටේ මතයක් තියෙනවා මේක මේ තත්ත්වේ රට ගොඩ ගන්න පුළුවන් මිනිස්සයා රනිල් විතරයි. රනිල් බොරු කියන්නේ නැහැ. ඇත්ත කතා කරනවා. ආර්ථික අර්බුදයෙන් පෝලින් නැති කලේ රනිල් විතරයි කියන එක. අවුරුදු රනිල් 1994 අහම්බෙන් ආවේ UNP එකේ නායකත්වයට. මොකද UNP එකේ නායකව රොත්තක්ම තොටලඟ බෝම්බෙන් ඝාතනය වුණා. අන්න ඒක හින්දා රනි නැත්තම් රනිට කවදාකවත් UNP එකේ නායක වෙන්නත් බෑ. දැන් බලන්න ගාමිසා නායක UNP එකෙන් ගියා කියලා රාජාලය පක්ෂය හැදුවා. හදලා ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණාම ආපහු UNP එකට ඇවිල්ලා රනිල් පරද්දලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මහින්ද මේ ගාමිසා නායක මහත්තයා නායක වෙලා ජනාධිපති අපේක්ෂකයාත් වුණා. ඒ කියන්නේ රනිල් කියන්නේ ඒ තරම් දුර්වල නායකයෙක්. ඒතකොට දැන් මේ වෙනකොට ලන්සලගේ ටීම් එකක් වෙනම රනිල් වෙනුවෙන් කැම්පේන් කරයි යනවා. ඒතකොට ඒගොල්ලන්ගේ දේශපාලන අතරේ මොකද වෙන්නේ? මෙතන වෙන්නේ මේකයි.
මෙතන මේ ඔක්කොම දේශපාලනයේ කැතකරේ රනිල් කිසිම නායකයෙක් තමන්ගේ අපේක්ෂාත්ය කාටවත් දුන්නේ නැහැ රනිල් වගේ නෝන්ජල් නායකයෙක් තමයි තමන්ගේ අපේක්ෂාත්ය එකපාරක් කොන්ස කාට දුන්නා ඊළඟ පාරක් තිරසෙන් දුන්නා ඊළඟ පාරක් දෙන්නාද උඩ සජිත් පැනලා ගත්තා හරිද සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ දෙක තමයි ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂක තමයි නායකව තමයි අපේක්ෂක වෙන්නේ එහෙම නැත්නම් ප්‍රධාන පක්ෂ දෙක හදන සම්දාන දෙකේ මේ නායකයා වෙන්නේ ප්‍රධාන පක්ෂවල නායකයෝ අපේක්ෂා වෙන්නේ තේ දෙන්නා හරි එතකොට ඒක විනාශ කරේ රනිල් විතරයි ඊට කලින් කවුරුවක් කරලන්නේ අනාගතේ කවදාකවත් ඒ වගේ නායකයෙක් පහළ වෙන්නේ නැහැ එතකොට දැන් මෙතන කඳුරු කීපයක් වෙනවා දයාසිරි වෙනම සංධානයක් හදන් එනවා කියනවා රොෂාන් රණසිංහ වෙන වෙනවා කියනවා චම්පි කරනවක වෙන වෙනවා කියනවා දිලිත් ජයවීර අරහෙන් වෙනම යනවා එතකොට මේමයි චම්පි කරන මෙතන ඇත්ත කතාව ප්‍රධාන පක්ෂ දෙකෙන් තමයි ජනාධිපතිරණයට ප්‍රබල සංධාන හදන්නේ ප්‍රධාන පක්ෂ දෙක සුළු පක්ෂත් එක්ක එකතු වෙලා ප්‍රබල සම්දාන දෙකක් හදනවා. ඒතර දයාසිරි රොෂාන් රණසිංහ මේගොල්ලන් මොකද දේ? චම්පික දිලිත් ජයවීර මේ ඔක්කොම දාන්න පුළුවන් සුළු පක්ෂ සහ ත්‍රිවිල් ත්‍රිවිල් පක්ෂය ගණයට. චම්පික ත්‍රිවිල් පක්ෂය. ත්‍රිවිල් පක්ෂය. මිනිස්සු නැහනේ. ත්‍රිවිල් පක්ෂය. එතකොට ඒගොල්ලන්ට හදන්න පුළුවන් ඒ වගේ කට්ටියක් එකතු වෙලා මේ දුර්වල සම්දානයක් විතරයි. දුර්වල සම්දානකින් හදන්නේ පොදු අපේක්ෂයක් නෙවෙයි අපි කියන්නේ එකට හාල් පාරු පොදු අපේක්ෂයක් කියලා. सजित तरंग चंपिक तरंग सजित तरंग नामल तरंग रनिल तरंग चंपिक तरंग රනිල් නාමයට සහය දෙනවා අනිවාර්යයෙන්ම. දිලා දේශපාලන සමුගන්නෝ. සමුගන්නවා නේද? මේ දෙසැම්බර්නකොට රනිල්ගේ දේශපාලන සම්පූර්ණයෙන් ඉවරයි. ඒතොර අපි හිතමු රනිල් ඊළඟ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවෙන් try කරයිද? vote to last වේ. ජනාධිපතිතුමේ දිනපු ගමන් සජිත්. UNP කාරෝ රනිල්ලට ගහලා පන්නනවා සිරිකොතෙන්. ඈ සිරිකොතෙන්. සජිත් කට්ටිය නෙමෙයි. දැන් UNP කේ ඉතුරු කොටසක් ඉන්නවනේ. ඔව්. දැන් 240,000 තියුණා. දැන් 100,000 එකම අතර. ඒතොර UNP බලයල්ලන්නේ කවුද? ඈ UNP බලයල්ලන්නේ කවුද? කවුරුත් අල්ලන්නේ. මිනිස්සු එළවලා සජිත් මාතර ආරාධනා කරලා බාරගන්නේ කියලා. මොකක් වෙද කියලා මම දන්නේ. ඒතොර සජිබෙට මොකද වෙන්නේ? නෑ සජිබෙ නෑ. සජිබෙ නවත්තන්නේ නෑ. සජිත් මාතර ජනාධිපති කර සජිබේ කවදාකවත් සජිත් මාතර නවත්තන්නේ නෑ. සජිබෙ සජිබේ UNP එකේ දෙකේම නායක එක්කෙනෙක් වෙන්න බෑනේ. ඒක සජිබෙ විසිරුවා හැරලා UNP එකට යන්න ඕනේ. ඒක මොකක් කරේ වෙයි? ඒතොර ඔබ හිතන්නේ මොකද්ද? මම හිතා මට තාම ඒක හිතන්න බෑ. මම හිතන්නේ ඒ කියන්නේ මේ පවතින්නේ නෑ. ඒ කියන්නේ මේ මැතිවරණයෙන් පස්සේ රනිල්ව ගහලා මිනිස්සු මේ මිනිස්සු කියන්නේ කවුරුත් නෙමෙයි UNP කාරෝම ඉතුරු වෙච්ච UNP කාරෝට මොකද ඒගොල්ලෝ අමාරු දාපු කින්දා ඒගොල්ලෝ නන්නත්තර කරනවා ඇත්තටම මේ මොකද ඉල්ලනවා කිය ඇඳලා අන්තිම මොහොත කිනා ඉල්ලන්නේ නැහැ කියලා කොටින්ම ජනාධිපතිවරණ කැඳවලා එයා ජාතිය අමතලා කියනවා මම නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂක විදිහට ඉන්නවා මම තරණය කරන්නේ නැහැ මම ආවේ රට හදන්න මිසක් ඡන්ද ඉල්ලන්න නෙමෙයි ඒතර ඔබ විශ්වාසයේ චම්පික තරණ කරන්නේත් නැහැ ඒතර චම්පිකට රාජිතට ෆොන්සේකට වෙල්ගමට මෙයාට මොකද වෙන්නේ මේමයි තමුද ඇත්ත කතාව මේ චෝය ඔක්කොම අවුල් වුණේ රනිල් නින්දා රනිල් නෝන්ජල් දුර නායකයෙක් ඉඳලා සම්දානගත වෙන සුළුපක්ෂ නායකකුරේ රනිල් බයවැද්දුවා ඔබ ආවොත් දිනන්න බෑ අපි එන්නේ ඔබත් එක්ක සම්දාන තෙන්න දැන් ওই ක්‍රමයට ඒගොල්ලෝ ලෑස්ති වුණා සජිත්ත් බයවද්දන්න සජිත් බයවද්දලා අපි එක්සත්ය ගන්න සජිත් එහෙම බය වෙන්නේත් නෑ මයින්ද එහෙම බය වෙන්නේත් නෑ ඔය සම්දානගත වෙනකොට පොට්ටුව සහ සජබය සුළුපක්ෂ තර්ජනය කරාට ඒගොල්ලෝ කැමති වෙන්නේ නෑ පොදු අපේක්ෂකුරේ ඒගොල්ලෝ කියන්නේ අපේ අපේක්ෂක තෝරන්නේ අපි දැන් දැනටත් මම පොට්ටු කියවනේ අපේ අපේක්ෂකේ අපි දානවා සජිබේ නම් කරලත් ඉවරයි ඉතින් එතකොට අන්තිමට චම්පිකල අවසාන මොහොතේ සජිත් එකතු වෙනවා ෆොන්සේකා ෆොන්සේකා ඔහොම ඉන්නවා ඉතින් එච්චරයි එතකොට අනාත වෙනවා නෑ සජිබේ නම් ආමෝජනා ඉල්ල මහමැතිවරණ ඉදපත් වෙනවා එතකොට චම්පික එකතු වෙනවා සජිත් එක්ක රාජිතාරයෙන්ම සජිත්ගේ ජනාධිපති වෙල්ගම වෙල්ගමත් මෛත්‍රීපාල ශ්‍රී මෛත්‍රීපාල බොවිට නාමල්ට එකතු වෙනවා නාමල්ට උදව් කරයි ශ්‍රී ලංකා දස්පක්ෂය ඔව් අහහ මෛත්‍රීපාල කියන්නේ ශ්‍රී ලංකෙන් කොටසක් විතරයි. මුගක් කට්ටිය සජිත් ගාවට යයි. ඒතර ඔබ කියන්නේ සජිත් ප්‍රේමදාස අතිවිශිෂ්ට ජයග්‍රහණය ලැබනවා. 25කට වැඩි සංඛ්‍යාවක් දිනනවා. හරි. එතකොට මේ තීරණාත්මක කොහොමද වුණා? තීරණාත්මක බේස් එක වෙන්නේ ටැමිල් මුස්ලිම් වෝට් එක. සාමාන්‍යයෙන් මේ වෝට් එක තියෙන්නේ UNP එකත් එක්ක. ඒක රනිල් එක්ක. ද මෙවර? ඔව්. නමුත් දැන් රනිල් ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ. මහින්දත් එක්ක දමිළ ජනතාව සම්පූර්ණයෙන් වෛරක්කාරයි. මොකද ඒගොල්ලෝ කියන්නේ යාත්‍යන්තර පැමිණ කරේ යුද්ධය හරහා තමිල ජනතා සංහාරය කරයි කියලා රාජපක්ෂලා. නින්ද බද්ද වෛරයි. ඒතර කාත් එකද තමිල් කුස්ටි මොට්ටේ තියෙන. රනිල් ගිල්ල වැටලා තියෙන රාජපක්ෂලා ඔඩොක්කු ඉඳන් රනිල් එක්ක දැන් තරහයි. දැන් සජිත්ගෙන් එහෙම වැරද්දක් වෙලා නැහැ තමිල ජනතාවට. ඒකින්ද අනිවාර්යයෙන්ම තමිල ජනතාවයි මුස්ලිම් ජනතාව කොරෝනා ප්‍රශ්නේ උඩාර ආදාන කරන්න ඉඳ භූමි දාන කරන්න ඉඳන් දැන් ඒගොල්ලෝ තරහයි. හැබැයි ඒගොල්ලෝ තීන්දුව දෙන්නේ අන්තිමට. ජනාධිපතිනා කැඳේ වුණා පස්සේ ඒගොල්ලෝ කෙලින්ම ගියායි. අපි සජිත් එක්ක සම්බන්ධන කරද්දී එතකන් කියන්නේ නැහැ ඒගොල්ලෝ. හරි අපි හිතමු බැරි වෙලා හරි. ඔබ කියනවා කැට තියලා ජනාධිපතිවරණය මුලින්ම එනවා කියලා. අපි හිතමු යම් කිසි විදියකින්. නිකම්මට හිතමු මහමැතිවරණය ආව මුලින්ම.
මම තිරනව සම්මිස්ද මගේ තීරණය කාටවත් 100% ගන්න බෑ කියන එක තමයි මගේ තීරණය. සජිත්ටවත් බෑ කිසි කෙනෙක්ට බෑ. හරි ඊට පස්සේ සජිත් කීයක් විතර ගණවිද? සජිත්ට ගන්න බැරි හේතුව මේකයි. දැනට තියෙන සජිත් රැල්ලක් විතරයි. සජිත් රැල්ල 100%ක් බලපාන්නේ ජනාධිපතිරට. මොකද ඒකේ අපේක්ෂක ඒක තනි අපේක්ෂකයෙක් ඉන්නවා. සජිත් රැල්ල ඇතිකරේ සජිත්. ඒක පක්ෂේ යාන්ත්‍රණය ඇතුලේ එහෙම සජිත් රැල්ල ඇතිකරේ සජිත්නේ. එතකොට එයා අපේක්ෂක වුණාම යාට 100%ක් බලපානවා. එතකොට මහමිදුර බලපාන්නේම ওই දෙකම. සජිත් රැල්ලෙන් 60%ක් විතර එනවා. අනිත් එක එන්න ඕන සජබ රැල්ල. සජබ රැල්ල ඒකද? ඒක නෑ. ඒක සංවිධායක දුර්වලයින්ද? ඒ රැල්ල අඩුයි පොවම. ඔව්. එතකොට උතුර මහමැතිවරණේ කීයක් එයිද ඔබ හිතන්නේ? ගාන මට හරියට නම් අමාරු 113 ගන්න බැහැ. ඒතර ඒ කියන්නේ පාර්ලිමේන්තු හැබැයි වැඩිපුර වැඩිපලේ ගන්නවා. වැඩිපලේ ගන්නවා. හැබැයි ඒතර ඒ හැදෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. ඉතින් ඒක තමයි මේගොල්ලෝ කරන්න හදන්නේ. මේගොල්ලෝ හදන්නේ දින 52 කාලකණ්ණි ආණ්ඩුවක් හදන්න හදන්නේ. මේ මුන්ට ගහලා පන්නනෝ නැත්තර මේ වගේ දෙයක් කරොත් මාමෙත පාර්ලිමේන්තු විසිරුවොත් ජනතාව මුන්ට ගහලා පන්නනෝ. ඒතර ඔබ කියන්නේ නැවත කුණුමාළු කෑලි වගේ කෝටි 50කට මන්ත්‍රීවරු විකිණෙන්න පටන් ගනීවි. ඒ කියන්නේ අර මේ JR ගේ පාදඩ ව්‍යවස්ථාවේ තියෙන ජනාධිපතිගේ අත්නොමතික බලය පාවිච්චි කළා. එයා 113 තියෙනවා කියලා හිතන එක්කෙනෙක් කියන්න අගමැති කරන්න පුළුවන්. දැන් මෛත්‍රීපාල දින 52 ආණ්ඩුවද මේ වගේ වැඩක් මේ කරන්න ලෑස්ති වෙන්නේ. හරි? හැබැයි මට හිතෙනවා දෛවයේ අනුව මේක ඒගොල්ලන්ට කරන්න හම්බ වෙන්නේ නැහැ. පාස්කෝට් ප්‍රහාර විපාකයක් මේකට බල දෙන්න ඕනේ හින්දා මේගොල්ලෝගේ හිත යොමුනවා අන්තිමට ජනාධිපති කරන එකට. ජනාධිපති වෙන තමයි ඉන්නේ කොහොමටත්. කොහොමද දුනි පහ වෙනකම් පාර්ලිමේන්තුවේ විසුර නැත්තම් අපිට ෂුවර් කරන්න පුළුවන් යන්නේ ජනාධිපති වෙන කියලා. ඒතර තව මාස 3යි තියෙන්නේ. තව මාස 3ක් යනකම් කීතයාගේ ඔක්කොම බොරු කතා. ඊට පස්සේ ජනාධිපතින තමයි එන්නේ. ඔබ කියන්නේ රනිල් දේශපාලනික වශයෙන් සමු ගන්නවා කියන එකද? සමු ගන්න වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් වශයෙන් එන එකක් නැහැ කියන එකද? පාර්ලිමේන්තු මැතිවරණයට රනිල්ලා තරම් කරන්නේ නැහැ. ඊළඟට JVP එක 10% දක්වා වැඩි වුණාට දැන් මෙතනින් තුන්වෙනියා වුණාම ජනතාව තේරුම් ගන්නවා කවදාකවත් JVP එකට බලයට එන්න බෑ කියලා. එතකොට විශාල කඩාවැටීමක් ඇති වෙනවා. ඒතර සමාජ හරිනලා වගේ කට්ටිය සජිත් ගාවට යන්නත් ඉඩ තියෙනවා. නැවත මිනිස්සුලා යන්නේ හරිනලා. ඉතින් මේව දැන් හැමෝම කියන දමු. චමුදිතත් කියන්නේ ජේපික දිනයි කියලා. ඉතින් තුන්වෙනියා වුණා දෙවෙනියවත් වෙන්න බැරුව තුන්වෙනියා වුණොත් ඉතින් මිසු ගන්න මේගොල්ලෝ කවදද ජේපික ආසන කීයක් ගන්නේ විද? ඉතින් ඒක රඳාපන්. දැන් මෙහෙමයි. දැන් මේ තුන්වෙනියා වුණාම පස්සේ ලොකු කඩාවැටීමක් වෙලා ආපහු 103 ආසන්නයට 104ක් වගේ එනවා. මන් දිතුර පහක් විතර ගනින්. ඊට වඩා ගන්න බෑ. ආසන. මොකද ජනාධිපතිනේ ලැබුණු චන් සංඛ්‍යාව ගොන්න මහමෙතේ ලැබෙන්නේ නැහැ. ඔබට ස්ථිරයිද? අනිත් එක ජනාධිපති සජිත් කියන්නේ විපක්ෂ නායක සජිත් නෙමෙයි. බොහොම බල සම්පන්න කෙනෙක්. එහෙම කොහොමද කියන්නේ? ඉතින් විධායක බලතලත් එක්ක එයාගේ ක්‍රියාකාරීත්වය සජිත් කියන්නේ බොහොම ක්‍රියාකාරී නායක බලන්න අද රට පුරා යන හැටි. අම්බාරේ අද හෙට තිස්සමාරාම ඊට පස්සේ යයි මේ නොචියාගම එක තැනක ඉන්න පුද්ගලයන් අම රට වටේම යනවානේ. ඉතින් ජනාධිපතිතුමුත් මේ මෙයා කොහොම වේද? අධික්‍රියාශීලී වෙනවා. එතකොට 3-2ම ගන්නවා. ජනාධිපති සජිත් අනිවාර්යයෙන්ම මහමැතිවරණය 3-2 බලයක් ගන්නවා. ඔබ කියන්නේ කලින් මහමැතිවරණයේ තිව්වොත් අනිවාර්යයෙන්ම 3-2ක් ගන්න නෙමෙයි 113 ගන්නත් බෑ. හැබැයි මේ ජනාධිපති සජිත් අනිවාර්යයෙන්ම 3-2ක් ගන්නවා. 3-2 ගන්න පුළුවන්. ඒතර ඒකද මේ බැසිල් එක JVP එකක් කඩාවැටෙනවනේ. ඔව්. මකද මේ සැරේ බලයට එන්න බැරි නම් ජනතාවට පේනවා JVP එකට මේ කපේදී බලයට එන්න බැහැ. ඒකද මේ බැසිල් බය වෙලා මේ කලින් මහමැතිවරණයක් ඉල්ලන්නේ. බැසිල්ගේ තනිකර බලාපොරොත්තු වර ජනාධිපතිගේ අත්නොමතික බලය පාවිච්චි කරලා දින 52 ආණ්ඩුවක් හදන්න. එයා සරසන්නේ ඒකට. ඒතර යම් කිසි විදියකින් දැන් ඔබ කියනවා වික්‍රමසිංහ රනිල්ගේ පාලනයක් රනිල්ගේ දේශපාලන අවසන් වෙනවා මේ මැතිවරණයෙන් පස්සේ. රාජපක්ෂලගේ දේශපාලනට මොකද වෙන්නේ? අවසන් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් නාමල් තමයි විපක්ෂ නායක වෙන්නේ. राजित උපදේශ සභාවේදී මල් වට්ටියක් කරන් බලෙන් ආවස්යෙන් ඇවිල්ලා බොහොම හොඳට ඉස්සරහම හිටියා. ඒ කියන්නේ ඒගොල්ලෝ අනාතයෝ. ඒගොල්ලෝ අනිවාර්යම සජිත් ගාවට එනවා. ඒකයි. හොඳයි මේ විදිහට ස්තුති වරලත් ඉංජිනේරුවරයෙක් MC ද සිල්වා මහතා ඔහු රත්ගම 56 රත්ගම 56 වන සේනාංකයේ MC 56 සේනාංකයේ නිර්මාතෘවරයා ඔහුගේ දේශපාලන විග්‍රහයට අපි අවස්ථාව දුන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ජම්බු.